සුපිරි අධිවේගයක් පරදා ඔබ මවිත කරවන වේගයක් විඳ ගන්න. පියවර තුනකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න. slp.lk වෙත පිවිසෙන්න. අයිබුවන් දවසේ සවිස්තරාත්මක ප්‍රවෘත්ති රැගත් අද දරන 6:55 ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගයි ඔබ මේ එක්වන්නේ ඉල්ක ප්‍රථමයෙන්ම අපේ අවධානය යොමු වන්නේ දේශීය පුවත් වෙත කටුනායක පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවිය පෙන්වා පුද්ගලයන් කිහිප දෙනෙකුට තර්ජනය කිරීම සහ පහර දීමේ සිද්ධියක් මුල් කරගෙනමින් ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා පොලිස් අත්අඩංගුවට ගැනුණු එම නිලධාරියා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ තරුණයෙක් පැදවූ යතුරු පැදියක් සහ කටුනායක පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු පැදවූ යතුරු පැදියක් දූනගහ නිල්පනාගොඩ මාර්ගයේදී ඊයේ රාත්‍රියේ අනතුරට ලක් වුණා. මෙහිදී පොලිස් නිලධාරියා සිය නියමිත මන්තිරුව වෙනුවට ප්‍රතිවිරුද්ධ මන්තිරුවෙන් පැමිණෙන අයුරු ආරක්ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා. මෙම සිද්ධියෙන් පසු පොලිස් නිලධාරියා ආසන්නයේ පිහිටි සිය ඥාති නිවසක සැඟව සිටි අතර ප්‍රදේශවාසීන් එහි පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ මිනිහා පිස්තෝල ගෙනලා තියෙනවද මොනවා ගේනවද කියලා මේ මිනිහා දන්නවා. ඒක තමයි දුවක්කෝ දිනවා කියලා බලන්න කතා කරනවා. පොලිසිය මේක යට ගහනවා පිස්තෝල ගන්න නැහැ අර මිනිහාගේ. පිස්තෝල ඔක්කොම මිනිහවයි ඔක්කොම අරන් ගියා. පසුව මිනුවන්ගොඩ පොලිස් නිලධාරින් පැමිණ ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් එහි රඳවාගෙන සිටින අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණ පිරිස සහ පොලිස් නිලධාරින් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. අනතුරුව තත්ත්වය සමතේට පත් කිරීමට වේයන්ගොඩ ගම්පහ ගණේමුල්ල නිට්ටඹුව යන පොලිස් ස්ථානවලින්ද නිලධාරින්ට පැමිණීමට සිදු වුණා. එයා රාජකාරී නිලධාරියෙක් නේ. එතකොට එයා පොලිස් නිලධාරි කියලා දහවුරු කරගෙන තියෙනවා. එතකොට අපි බලමු මොකද කියන්නේ. කූඩුවේ දාලා ඉන්න ඇරස් කරලා තියෙනවා. අතනෝඩ අරන් තියෙනවා. කඩුත්තර ඔක්කොම දෙන්න. දැන් මේගොල්ලන්ගේ ප්‍රකාශ ලියනවා. නමුත් අපිට සැකයක් තියෙනවා. දැන් ගෙදරින් කියන මේ පෙපර් එක පොලිස් නිලධාරින් බාර දුන්නා කියලා. එන්නේ තේරුම් ගන්නකෝ. ඉතින් උදේට බලන්න කියලා කියන්නේ ඒක තමයි. මොකද වෙලා තියෙන්නේ? අදාළ පොලිස් නිලධාරියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තිදෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ හැප්පිච්ච මනුස්සයා ඉතින් හොඳටම වෙලා හිටියේ. කෙලින් හින්දාද ඊට පස්සේ මට ගහලා මාව කානුවට ඇදලා වැටුණා එතන. එතන මම පාරවල් දෙක ගැහුවා මේ බෙල්ලට. බෙල්ලට ගැහුවා පස්සේ එතන පිස්තල් එකක් ගත්තා ඉන්නේ ඉතින් බෙනින් හදලා ගත්තා. ඊට පස්සේ තමයි අනිත් කට්ටියට ගහලා දින එතන ඊට කට්ටියට. බෙල්ල මෙරි කළා ගැහුවා ගහපම මම වැටුණා. මාව ආයි පෙරලන්නේ ගැහුවා. එයා වෙලා හිටියේ. ඊට පස්සේ මෙයා කොහේ ගියාද කියලා මට හොයාගන්න බැරුවා. මේ අතර සිද්ධියේ සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් අදාළ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර මත මුදා හැර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ආරක්ෂකෙන් පිරිසක් බණ්ඩාරවිල නගරයේදී තමන්ට පහර දුන් බව පවසමින් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකු බණ්ඩාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අදාළ පොලිස් නිලධාරියා මන්ත්‍රීවරයාගේ රියදුරු දහවණය කළ රථය පසු කර ගොස් ඇති අතර ඊට කෝපයටපත් මන්ත්‍රීවරයාගේ ආරක්ෂකින් තමන්ට පහර දී ඇති බව කොස්තාපල්වරයා පවසනවා. මේ අතර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ රියදුරුද තමන්ද පහර කෑමට ලක් වූ බව පවසමින් දියතලාව මූලික රෝහලට ඇතුළත්ව සිටිනවා. කිසිවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියදුරු අද දහවල් අත්අඩංගුවට පත් වූ අතර පසුව බදුල්ල මහේස්ත්‍රාත්වරයා රෝහල්ට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රියදුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
මාකන්දුරේ මදුෂ් සමග ඩුබාහි අත්තරංගුවේ සිටින ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රොයන් යන අය අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් නිදහස් කර ගැනීම සඳහා මෙරටින් පිටත් වූ නීතිඥ කණ්ඩායම උත්සාහ දරමින් සිටින බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. අත්තරංගුවට පිරිස මේ වන විට ඩුබාහි බර් ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර ඔවුන් අතුරින් නඩු පවරන්නේ කුමන සැකකරුවන්ට එරෙහිවද යන්න එරට පොලිසිය විසින් තීරණය කරනු ඇත. මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන මාකඳුරේ මදුෂ් මෙන්ම අපරාධ කල්ලි සමාජිකෙන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් පසුගිය හතර වනදා ඩුබාහි ජුමීරා මරීනා ප්‍රදේශයේ තරුපන්තියේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලිසිය විසින් අත්තරංගුවට ගනු ලැබුවා. ඒ කොකේන් නැමති විෂ මද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මතයි. අනතුරුව ඩුබායි පොලිසිය ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කර ඇති අතර අත්තරංගුවට පත්වුවන් අතරින් කිහිප දෙනෙකුගේ රුධිර සාම්පලවල කොකේන් අන්තර්ගතව ඇති බවට එහිදී හඳුනාගෙන තිබෙනවා. එම පිරිස අතර මාකඳුරේ මදුෂ්, ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රොයන්ද සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ රුධිර සාම්පල පරීක්ෂාවලදී ගායක අමල් පෙරේරාගේ පුත් නදීමල් පෙරේරා මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පුද්ගලින් 8 දෙනෙකු කොකේන් භාවිත කර නොමැති බවට අනාවරණ වූ නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගන්නු ඇති බවද වාර්තා වනවා. එසේ වුවද ඔවුන් මේ වන විටත් පොලිස් රැඳවුම් භාරයේ සිටින බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රොයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතිඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් පසුගියදා ඩුබායි වෙත පිටත්ව ගියා. අද දෙරණට අදහස් දක්වමින් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ එරට නීතියට අනුව මද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්තරංගුවට පත්වන පිරිසක් පොලිස් විමර්ශන අවසන් වන තෙක් පොලිස් රැඳවුම් භාරයේ තබා ගැනීමට එරට පොලිසියට බල ඇති බවයි. ඒ අනුව පිරිස මේ වන විට ඩුබාහි බර් ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර ඔවුන් අතරින් නඩු පවරන්නේ කුමන සැකකරුවන්ට එරෙහිවද යන්න තීරණය කිරීමේ බලයද එරට පොලිසියට පැවරෙන බව ඒ මහතා සඳහන් කළා. එම නිසා ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රොයන් යන අය අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් නිදහස් කර ගැනීම සඳහා මෙරටින් පිටත් වූ නීතිඥ කණ්ඩායම උත්සාහ කරමින් සිටින බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ. මේ අතර මාකඳුරේ මදුෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ඊයේ මෙවැනි අදහසක් පළ කළා. අර කේපි ගිනාවා වගේ කේපි ගිනා උසාවි හරහාද වෙන ක්‍රමයකට කොහොමද ලංකාවට ගෙනා? ඉතින් ඒ ක්‍රමය සකස් කරලා තිබ්බේ. නමුත් මොකද අවසනාවකට උනේ මේ කතාව පත්තරෙන් ලීක් කෙරුවා. දුන්නයි පස්සේ ඒ රටේ පොලිසිය ඒකට මැදිහත් එළියව අතනගුණ ගත්තා. මම කියන්නේ මේක අනුවාද්‍ය කියලා. මේක ලීක් වුනේ නැත්නම් අද මදුෂ් ලංකාවේ. මම දැක්කා කිරියල්ල උන්නේ නැහැ කියනවා. අපි ගේන්න හිටියේ ආව KPO වගේ අති හයින්සක විදියට ගේන්න හිටියේ. මං හිතන්නේ කිරියල්ලගේ බාප්පා පුතා වෙන්නේ නැති. ගිහලා මදුස් බබා එන්නේ යන්න. දැන් ඔයා එනකන් ශ්‍රී ලාංකිකයෝ බලාගෙන ඉන්නවා කියලා මේ කිරියල්ල මහත්තයා දැන් ඒ විදියට කියන්නේ නිකන් හරි චූටි බබබෙක් ගේන්න කියලා වගේ. ඩුබායි ගියාම අපි ගේන්නේ බොනික්කු. කිරියල්ල ගියේ මදුස් කියන්නේ බොනික්ෙක් කියලා. KP නොහොත් කුමාරන් පත්මනාදන් කියන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ කරලා මැලේසියාවේ සැඟවී සිටි පුද්ගලෙක්. නමුත් මදුෂ් කියන්නේ ඩුබායි වලත් අපරාධ කළ පුද්ගලෙක්. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධනුත් ඔහුට චෝදනා ගොළු කළ හැකිද යන්න පිළිබඳ ඩුබායි වල පොලිසිය විමර්ශන කටයුතු කරමින් පවතින. ඒ අනුව වසර 10ක් දක්වා උපරිම වශයෙන් ඔහුව එහෙ සිරගත කර දඬුවම් ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිය අනුව හැකියාව තිබෙනවා. එහෙම මිසක් කිරියල් ඇමතුමා කියන වගේ බෑග් එක දාලා අරන් එහෙම හැකියාවක් නම් කොයිම මොහොතවත් තිබුණේ නැහැ. ගස් කැපීමට භාවිත කරන කුඩා ප්‍රමාණයේ චේන්සෝ යන්ත්‍රවල සිට විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දක්වා සියල්ලට මින් ඉදිරියට අනිවාර්යෙන් බලපත්‍රයක් ලබා ගත යුතු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. දිලිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජනතා සුභ සිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවල 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම හමුව කැඳවා තිබුණා. මේ අතර වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන ජාතික වැඩසටහන පිළිබඳවද ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස දැනුවත් කළා. මේ දිනවල ඇහෙන දෙයක් තමයි මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් කියන එක. මැතිවරණ වර්ෂයක් නම් ඇත්ත කතාව දේශපාලඥයෝ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ මැතිවරණ ව්‍යාපාරවල.
මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් නිසා දේශපාලන ශේෂ්ත්‍රයේ සිටින සෑම කෙනෙක්ම තම තම සටන්වලට ප්‍රවේශ වෙන අවතීර්ණ වර්ෂයක කවුද ඊළඟ ආණ්ඩුව කවුද ඊළඟ ජනාධිපති කවද්ද මහා මැතිවරණය කවද්ද පළාත් සභා මැතිවරණය මම හිතනවා ඒ පැත්තට මේ රටේ රාජ්‍ය නිලධාරීන් විදිහට ඔබේ ප්‍රධානී ඔබ ඒ පැත්තට බර වුණොත් ලබන අවුරුද්ද මම හිතන්නේ රන් වික්‍රමනාත් මහත්මයතුමනි 100-3-4 නෙවෙයි අපි ඍණ වෙන්නත් පුළුවන් බින්දුවෙන් ඒක තමයි ඇත්ත කතාව කවුරුත් දන්නවා මාචාර්යතුමාලා කිව්වා ආර්ථික වර්ධනය ගැන එක විදිහකට ගණන් හදනවා වගේම GDP වගේම අනිත් පැත්තෙන් GDH කියලා හැපිනස් සතුට පිළිබඳව වර්ධනය ගණන් හදන්න පූතානේ වගේ කියලා මම හිතන්නේ ඒ සතුට හදන්න ලංකාවේ ජනතාවට ලොකුම බාධාවන් කරන දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා තමයි එක්කෙනෙක් දේශපාලකයෝ අනිත් එක්කෙනා මාධ්‍ය ඒ දෙකොල්ල තමයි මම දන්න විදිහට සතුට හැදීමේ කාර්යයේදී ඒ යථාර්ථවාදයට බාධා කරන විදිහට මම දකින්නේ ඊළඟ ආණ්ඩුව කවුරු ගත්තත් ඒ ගන්න අයට මේ වර්ෂේ අපි වැටුණොත් බිඳුවේ ඉඳලා යන්න වෙන්නේ තමයි විතර ඍණ බිඳුවේ ඉඳලා යන්න වෙන්නේ මගේ පහුගිය අවුරුදු 4 අධ්‍යක්ීම උතුරට ගිය පහුගිය අවුරුදු 4න් අවුරුදු 3 මාර්ගදී මේ රටේ උතුරු ප්‍රදේශයට ගිය ගමකට ගියොත් නගරයකට ගියොත් යාපනයේද කිල්නොච්චිද මුලතිවුද වවුනියාද මා වට කරගත්තේ කවුද? ඒ අපි ගිය වැඩසටහනට අමතරව මා වට කරගත්තේ අතුරුදහන් දරුවන්ගේ මව්වරු. ඉල්ලුවේ ළමයි. නමුත් දැන් මම උතුරේ ගම් වලට ගියාම මොකද්ද මගෙන් ඉල්ලීම? ඉල්ලුවේ අපේ ගමේ ජීවත් වෙන්න බෑ. අරක්කු, කසිප්පු, ගංජා ඒ වයින් කරලා දෙන්නයි. දරුවෝ ඉල්ලපු අම්මලා උතුරේ අද ඉල්ලනවා ගම් විනාශ වෙලා කසිප්පු, අරක්කු, ගංජා තවත් විෂ මද්‍රව්‍ය මේ වයින් කරලා දෙන්න. මේක අද මුළු රටේම හඩක් බවට පත් වෙලා තියෙනවා. මම පහුගිය දවස්වල ගම්මාන කීපයකට ওই යම් යම් කටයුතු වලට ගියාම මලගෙවල් වලට ගියා. මා වට කරගෙන කීපපලකම අලුත්ම ප්‍රශ්නයක් මගේ ඔළුවට දැම්මා කීප දෙනෙක්. මොකක්ද අලුත් ප්‍රශ්නේ? සර් කොච්චර සර් ගස් පැල හිටෙව්වත් කොච්චර ගස් රකින්න ඉන්න කිව්වත් අපි හවසට දකින ගහ අපේ ගමේ උදේට නැහැ මං අහුව මොකද්ද මේකට විසඳුම ඔය 3-4 පලින්ම කියවෙච්ච දේ තමයි සර් චේන්සෝ තහනම් කරා මාර්තු පළවෙනි දා වෙන විට පෙබරවාරි 15 සිට අතේ ගෙනියන සහ වාහන ගෙනියන විශාල සියලුම චේන්සෝ Tamanට තියෙනවයි කියලා ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්න ඕනේ ඒ වගේම මට බලපත්‍ර ගන්න ඕනේ බලපත්‍ර ගන්න අපි කාලයක් දෙනවා අපි මාර්තු මාසෙම දෙනවා චේන්සෝ වලට බලපත්‍ර ගන්න පාර ගෙනිච්චත් ගහක් කපන්න ගියත් මොන විදිහේ දෙයක් කළත් බලපත්‍රේ තියෙන්න ඕනේ ලයිසන් එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්නවා. සියලු පාසල් සිසුන් විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ හොරණ මිල්ලෙලිය දොඹගොඩ සීලරතන මහවිදුහලේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේ අධ්‍යාපන ක්‍රමය දැන් ඊළඟ පියවර ගන්නට ලෑස්ති. ඒ තමයි අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විද්‍යා තාක්ෂණ දැනුම සියලු එක්කනට ලබලා දෙන්න. අපි ඊළඟ පියවර ගන්නට උවමනයි. මේ පියවර තමයි තාක්ෂණය විද්‍යාවට බරවුණ පාසල් ද්විතීයික අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්න. අධ්‍යාපනය අනිවාර්ය කළා සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් පෙළ වෘත්තීය දැනුම කරන්න අපි අවස්ථාව ලබලා දෙනවා. අනේක දැන් අධ්‍යාපන අමාත්‍යයන් සකස් කරගෙන යනවා. Tamanṭa විශ්වවිද්‍යාලයට යන්න ඕනේ විෂයන් පමණක් නෙමෙයි. වොමනානම් වෙනත් වෘත්තීන් සඳහා අනාගතේ Taman බලා රැකියා කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් Tamanṭa උදව්වක් වෙන ඒ වෘත්තීන් සමග වැඩ කටයුතු කරන්න. මේ වේ වැඩ කටයුතු කරද්දී වැදගත්ම එක තමයි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණයෙන් තමයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. ඒක වටේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජංගම දුරකථනය, මේ iPad, computer තමන්ගේ ආයුධයක් බවට පත් කරගන්න. Taman අධ්‍යාපනය ලැබන ආයුධය බවට පත් කරගන්න. මේ අතර අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නව සංවිධායකවරු කිහිප දෙනෙකු පත් කෙරුණා. ඒ අනුව ගායක රූකාන්ත ගුණතිලක මහතා දඹදෙණි ආසනයට, සඳහනෙන් එක් වූ තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසනයට, කවින්ද ජයවර්ධන මහතා මීගමු ආසනයට, උදය විජේනායක මහතා හිරියාල ආසනයට, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අරණායක ආසනයට සහ මංජුල බණ්ඩාර මහතා වාරියපුල ආසනයට පත් කෙරුණා. සංජාතික පක්ෂයේ නව ප්‍රතිසංවිධානයේ
අපි ආරම්භ කරලා තියෙන්නේ යනුව පළවෙනි කණ්ඩායම හැටියට මේ අලුත් සංවිධායකවරු 6 දෙනා පත් කරනවා. අපිට අලුතෙන් එකතු වෙලා වැඩ කරන්න කැමති මේ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මම මීට ඉස්සරත් ප්‍රකාශ කරලා තිබෙනවා අපි දැන් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ආරම්භ කරලා ඒ හැටියට බලවේග සියල්ලම එකතු කරගෙන අපි ඉදිරියට යනවා. මේ ඒ සටනට සූදානම් වීම තමයි දැන් කරගෙන යන්නේ. මේ රටට නිදහස් සමාජයක් වුමනාන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න වුමනාන එහෙනම් මේ රටේ අධිකරණය ආරක්ෂා කරනවා නම් මේ පෙරමුණෙන් තමයි ඒක සිදු වෙන්නේ කියලා මම කියනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අපේ අනික් සියලු දෙනාමත් විශේෂයෙන්ම සංවිධායකවරු මේ අනුව වැඩ කටයුතු කරයි. වැඩ කටයුතු නොකරනවා නම් මේ අදයි පිළිබඳක් ඉවර ගන්නවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා කුමන කණ්ඩායමක් සමග සන්ධානගත වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවයට හානියක් සිදුවීමට ඉඩ නොතබන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරනවා. මේ අතර පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද ගොඩනැගීමට නියමිත සන්ධානය ගැන අදහස් පළ කළා. ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වෙන්ට සිදුවනවා. මේ අවුරුද්දේ දිසැම්බර් 9 වනදාට පෙර නාම යෝජනා පත්‍ර කැඳවීමට සිදුවනවා ඔක්තෝබර් මාසයේ පළවන සතියේ. ඉතින් මේ මාස 8 තුල මේ රටට කිසිම ප්‍රයෝජනයක් නැති කාල වකවානුවක් හැටියට හඳුන්වා දීමට සිදුවනවා. හිස් මාස 8ක්. දැන් ඕනෑම වෙලාවක මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් මන්ත්‍රීවරුන් 3-2 සම්මත කරන යෝජනාවක් අනුව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරනවා අපිත් සමඟ සිටින අපිට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන් සියලු දෙනා එකහෙලා සහයෝගය දෙනවා එවැනි යෝජනාවකට. මේ ආණ්ඩුව හරියට කපිතාන් කෙනෙක් නැති නැවක් වගේ තමයි. හුලං හමන පැත්තට මේක යනවා. මේ ආණ්ඩුවට එහෙම යන්න පුළුවන් මේ තුලින් මොකද රටේ ඇතුළත දින තත්ත්වය? රටේ ආර්ථිකය සම්පූර්ණයම කඩාගෙන වැටලා මේ වෙනවා. ඒ විතරක් නෙමෙයි මද්ද්‍රව්ව දවස ගානේ මද්ද්‍රව්ව. ඒයි හාමුදුරුවනේ ඉස්සර මද්ද්‍රව්ව කිව්වම ග්‍රෑම් ගණන් වලින් කිව්ව. දැන් කියන්නේ කිලෝ ගණන් වලින්. දැන් මේ කුඩු ගහනව නැති වෙද්දී කුඩු වලින් රොටි පුච්චම් කරම ඇති. ලංකාවේ එක දවසක පාන් හද දෙහැකි මේ හවු වෙන කුඩුත් එක්ක. ඔහුට ඔහුගේ පක්ෂයේ මතය කියන්න අයිතිය තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොදු එකඟතාවයක් මත ඔය කියන කිසි දෙයක් ඇවිල්ලා නැහැ. අපි බොහොම පැහැදිලිව කියනවා ඉදිරි ජනාධිපතිවරණයකදී අපි කායික සන්ධානගත වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවයට හානියක් කරගන්න ඉඩ තියන්නේ නැහැ. මේ 6 වෙනිදා මේ සඳහා ඔය පක්ෂය ඔය සියලුම සංවිධායක එකතු වෙලා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන ස්ථානයේදී ඒකට මේ සිල්වරාජ පක්ෂ මහත්මේ ඉතින්ට එන්නේ නැහැ නේ. මැතිවරණයකට සූදානම් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සහ පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ දැන් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. නෑ පෞද්ගලික සතියේම මේ සාකච්ඡා මාලාව අවසන් වෙනකොට රාත්‍රී 9:45 විතර වුණා හැමදාම. ගේම එතුමා මේ පූර්ණ කාලීන කාර්යාලයේ රැඳී සිටියා. දවස් පක්ෂේ සහ කෝට්ටු අතර කොටගෙන සම්බන්ධිතව අත්තේ මොනවද කියන්නේ? අදාළ ව්‍යවස්ථාව සම්පාදනය කරන්න බාර දීලා තියෙනවා. දිනයක් නියම කළා තියෙනවා. යාළුවචකම පවුදර දුවල ගිහිල්ලා කසාද බඳින්නේ නැහනේ. පොරොන්දම් බලමින් තමයි පවතින්නේ. හරියටම හරි. ඔය කසාද බඳින ඔබතුමාගේ පාර්ශවයෙන්ම දැඩි විරෝධයක් දෙන්නේ. නඩෝ ඕන ප්‍රේම චිත්‍රපටයක දුෂ්ටයෙක් ඉන්නෝනේ. පෙම්වතියගේ අයියා විරුද්ධයි පෙම්වතාගේ අක්කා විරුද්ධයි දුෂ්ටයන් කළමනාකරණය කිරීමත් සාර්ථක විවාහයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. සමහරු අපේ පැත්තේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තට ගිහිල්ලා එක්සත් ජාතික පැත්තට කඹය අදින උදව් කරනවා. ඒක කමක් නැහැ. තවත් කට්ටියක් ඉන්නවා අපේ පැත්තේ ඉඳිද්දී අර හයියෙන් කඹය අල්ලන් ඉන්න කට්ටිය කිති කවනවා. මේ පැත්තෙන් ඒ පැත්තට පැනලා ඒ පැත්තට කඹය අදින කට්ටියට වඩා මේ පැත්තේ ඉඳගෙන කඹය අදින අයව කිති කවන අය භයානකයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ අතර ගොඩනැගෙන සන්ධානයේ වෙනුවෙන් වූ සාකච්ඡාවක් සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කෙරුණා. ෆේස්බුක්කේ තියෙනවා ලොකු රචනාවක්. ඒ රචනාවෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා නිවැරදි. එතුමාගේ ප්‍රඥාවන්ත අදහස් නොපිළිගැනීමෙන් වෙච්ච පාඩු තමයි තිබෙන්නේ. එතුමා කියන දේ නොසලකා ක්‍රියා කිරීමෙන් මෙන්න වැඩ වරද්දා ගත්තා අය අපේ විපක්ෂේ. ඔය රචනාවේ කියන හැටියට විශ්වාස භංග යෝජනාවක් ගෙනීම රනිල් මහතාට විරුද්ධව වැරදි. ආණ්ඩුවෙන් 10 දෙනෙක් කඩාගෙන ඇවිල්ලා අපේ විපක්ෂයට එකතු වීම වැරදි. ඒ නිසා ආණ්ඩුවේ බලය දුර්වල වීම වැරදි.
ඔක්තෝබර් 26 මහින්ද මහත්තයා අගමැති වීම වැරදි. ඒ ආණ්ඩුව කැඩීමට මෛත්‍රීපාල මහතා පියවර ගැනීම වැරදි. මම නම් හිතන්නේ නැහැ බැසිල් මහත්තයා මේව එකක්වත් කිව්වයි කියලා. මේ බැසිල් මහත්මයාට වන්දනාමාන කරන වන්දි බට්ටේකුගේ වැරදි රචනාවක්. මම මේ බැසිල් මහත්තයාට නෙමෙයි දොස් කියන්නේ මේ රචනාකාරයාට. ඉතින් අන්තිමට කොහොමද මේ ආණ්ඩුව අවශ්‍ය වුණේ? නඩු තීන්දුව දෙකකින්. ඉතින් ඔය කියන ප්‍රඥා එහෙනම් මේ නඩු තීන්දුව දෙක දැනගෙන ඉන්නවා. ඔහු කියන ජනාධිපති සභාවේ මහින්ද රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වයෙන් අඩු සම්දානෙ නිවීමේ සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහත්මිය සහභාගී වෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා ආවේ නැහැ. ඒක ඇත්ත තමයි. ඒක ඔබ මගෙන් ඇහුව නිසා උනේ නැ නේද කියලා මම ඔව් කිව්වා. නැත්නම් මං කියන්නේ. මොකද ඒක අපිට පාඩුවයි. දැන් ඒ සහභාගී නොවීමයි ඔය රචනාවයි සම්බන්ධයක් නැහැ කියන වැඩ. මම කැමති නෑ නිගමනයක් දෙන්න. ඔබගේ ප්‍රශ්නය මගේ නිගමනයක් නෑ. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. ත්‍රිනිකායික මහා සංඝරත්නය අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා. අපි දැන් ඉන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් සිදුවන භූමියේ. මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදවන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ වැඩ ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේදී. මේ අවස්ථාව වන විට කිලෝමීටර 39.29ක සම්පූර්ණ දුරකින් සමන්විත මේ මාර්ගයේ වැඩ කටයුතු 60% භෞතික ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. මෙලෙස ඉදිවමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද ත්‍රිනිකායික මහා සංඝරත්නය එහි වැඩම කරනු ලැබුවා. රාජ්‍ය ව්‍යවසාය කඳ උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ඇරයුමකට අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධාන කර තිබූ අතර ඊට තවත් මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියා. දකුණු අධිවේගී මාර්ගයේ ගොඩනැගීම් නිසා යම් යම් ගැටලි ඇති වුණා නම් ඇති වෙලා තියෙනවා. ඒවා ඉතාම හොඳින් තේරුම් අරගෙන වර්තමානයේට ගැලපෙන ආකාරයට ඒ ගැටලුවලට හොඳ විසඳුම් සොයාගෙන මේ මාර්ගය අධිවේගී මාර්ගයක් ඇටියට ගොඩනැගීම පිළිබඳව අපේ මහා සංඝරත්නයේ ප්‍රසාදයේ පළ කරමු. මහා ජනතාවත් ඒ හැම දෙනාමත් තේරුම්ගෙන තිබෙනවා මේ ව්‍යාපෘතියේ පවතින ආර්ථවත් භාවයේ සහ ඒ තුළින් අදට ගැළපෙන ආකාරයට මේ සංවර්ධන ක්‍රියාදාමයට ලොකු රුකුලක් වන හැටියට මෙය සිද්ධ වීම පිළිබඳව අපිට පුළුවන් වෙනවා මේ කිලෝමීටර් 40 මීරිගම කුරුණෑගල කොටස මේ අවුරුද්දේ අන්තිමට අවසන් කළා. මේ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් දෙක සකස් වෙනතුරු මහනුවරට යන්න අලුත් පාරක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ පස්යාල මීරිගම කුරුණෑගල මහනුවර. මට බල්ටික අතර දෙන ගමන් ස්වාමින් වහන්සේලා කියනවා කෝපාර කියලා. ඉතින් මම හිතුවා මේක හරියන්නේ නැහැ. අපි අනු මහානායකලා අනු නායක ස්වාමින් වහන්සේලා ආරාධනා කළා මේක පෙන්නමු කියලා. මම හිතන්නේ විශාල අවබෝධයක් ලැබුණා ඒ තුලින්. බොහෝ අය අහනවා මේ රජේ මොනවද කෙරුවේ කියලා. ඉතින් මේ රජේ මොනවද කෙරුවේ කියන අයට හොඳ උත්තරයක් තමයි මේක. මෙහි විවෘත කිරීම අපි සැප්තැම්බර් අගෝස්තු වගේ කාලෙක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා යයි කියූ ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යයද නිෂ්ක්‍රිය කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. කඩුවෙල වැලිවිට පැවති උත්සවයකට එක්විමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මැතිවරණ කොමිසම දැම්මා. කොමිසමේ සභාපති දැන් කලිසම ගලෝගෙන කෑ ගහනවා. ඡන්ද තියන්නේ මං යනෝ කියලා පොඩි එකෙක් වගේ නහයෙන් අඬනවා. ඡන්ද තියන්න හදනකොට කොමිසමේ සමාජිකයා හුල් මහත්තයා යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද නොතිය ඉන්නකොට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මොන හුල් කෙනෙක්වත් නැහැ කොමිසමේ. ජනාධිපති අතේ තිබිච්ච පත්කිරීම් බලය විවස්ථාදායක සභාව අතට අරගෙන මේ කරලා තියන්නේ. ප්‍රජාතන්ත්‍රීයකරණය කරන එක නෙවෙයි. රාජ්‍යයේ මුදුන තීරණ ගන්න බැරි කරනවා. බලන්නකෝ ක්‍රිකට් කණ්ඩායමට වෙච්ච කෙලිය. දැන් අෆ්ගනිස්තානේ නුත් කණ්ඩ වෙලා තියෙන්නේ. ඔන්න අවුරුදු 4කට ක්‍රිකට් ක්‍රීඩාව පත් කරපු තන ක්‍රිකට් ක්‍රීඩාවට කරපු වැඩේම තමයි රටට කලේ. අම්මා මුත්ත කාලේවත් අහලා නොතිබ්බිච්ච දලඹුවේ කුත්තාවේ යල්ලපනල්ලි. දලඹුව හදන්නෙත් මොන්සැන්ටෝ, බෙහෙත දෙන්නෙත් මොන්සැන්ටෝ. මේ මුස්පේන්තු ආණ්ඩුව දැන් 4 ගාතෙන් මේ රට වට්ටල ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා බිල්ලොමවනවලු. ෆෙඩරල් කෙටුම්පතට
මුක්කුව ගහන්නේ උන්නහල නෙවෙයිද? රෝහණ විජේවීර සහෝදරය ජීවතුන් අතර ඉඳැද්දි ගොඩනගපු නිවැරදි ප්‍රතිපත්තිමය ස්ථාවරය පල්ලට දාලා ජනතා විමුක්ති පෙරමුණ මේව තමුන්නාන්සලට කියන්නේ. වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් නතර කරනු ලංකාවට ඕන එකක් කරනු. අපි ඉන්නේ රනිල් හාමුදුරුවෝ එක්ක. හැබැයි වෙනිසියුලා වෙනිසියුලාවට බෑ. එහෙන් අපිට කීයක් හරි එනවා. එතකොට ඒකේ හිඳ ඒක නවත්තන්න. අද අධිරාජ්‍යවාදයට රතු පාවාට ජනතාවට බලධාරියා විසින් කපාහන්න. දැන් තවත් පුවත් කිහිපයක් හෙටියෙන්. ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් සාවාදය පරිහරණය කළයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහධිකරණයට බලයක් නැතැයි විත්තිය ගොනු කළ මූලික විරෝධතාවය අද එම මහධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහධිකරණයේ විභාග කෙරෙන අතර එය යළි කැඳවෙන ලබන 22 වනදා උත්තරවාද ඉදිරිපත් කරන ලෙසද විත්තිකරුවන්ට නියම කෙරුණා. බලානු දූෂණ විමර්ශන ප්‍රහාර ඒකකයේ අද පෙරවරුවේ මාදවිල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවටගත් සැකකරු අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලයෙක් බවට තොරතුරු අනාවරණ වී ඇතැයි බලානු දූෂණ විමර්ශන නිලධාරීන් සඳහන් කළා. සේනා දළඹ වසංගතයෙන් වගා හානි වූ ගොවින්ට වහඹ වන්දි මුදල් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධාන කළ විරෝධතා පාගමනක් අද අම්පාර නගරයේදී පැවැත්වුණා. අම්පාර සහකාර දිසාපතිවරයාට සහ නියෝජ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට සංදේශයක් බාර දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා. හෙට්ටිපොළ කෝන්වැව මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කර වසර 3කට අධික කාලයක් ගත වුවද මෙවනතෙක් මාර්ගය සකස් කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ හෙට්ටිපොළ නගර මැදට පැමිණ විරෝධතාවයක නිරත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා එම ස්ථානයට පැමිණ මාර්ගය සකස් කර දෙන බවට දුන් පොරොන්දුවත් මත විරෝධතාකරුවන් විසිර ගියා. අපේ අවාසනාව කරන්න දෙන්න ඔබතුමාලගේ වාසනාව අපේ අවාසනාව මොකද අපි අවුරුදු ගණන් හිටියේ අපිට වාසනාව අපිට නෑ සර් නෑ නෑ සර් දැන් වර්ල්ඩ් රිපෝර්ට් විශේෂාංගය. ඇටෙක් වන ග්‍රැමි සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ස්ටෙප්ලස් සෙන්ටර් හිදී ඊයේ රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එහිදී වසරේ ගීතය සහ හොඳම රැප් ගායනය වෙනුවෙන් ඇමරිකානු ජාතික චයිල්ඩිෂ් ගැම්බිනෝ සම්මානය හිමි කරගත්තා. ඒ දිස් ඉස් ඇමරිකා ගීතය වෙනුවෙන් කේසි මස්ග්‍රේව්ස්ගේ ගෝල්ඩන් අවර් ගීත ඇල්බමය වසරේ හොඳම ගීත ඇල්බමය ලෙස සම්මානයට පාත්‍ර වුණා. සොරකමකට සැකපිට අත්අරංගුවට ගැනුණු පුද්ගලයෙකුගේ සිරුර වටා උරගේ රඳවා පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දුනීසියාවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණා. සිදුවීම සම්බන්ධයෙන් පසුව රට පොලිසිය සමාව අයද ඇති අතර අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද පොරොන්දු වී තිබෙනවා. ක්‍රීඩා පිටියේ තොරතුරු අදගෙන ඉන්නේ මදු සංකීර්ෂ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ මොහන්ද සිල්වා සහ රවින් වික්‍රමරත්නගේ නාමයෝජනා අභ්‍යාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අධිකරණයේ හමුවට යන බව ඔවුන් දෙදෙනා අද කොළඹදී පැවති මාධ්‍යමයකදී සඳහන් කළා. පසුගියදා අභ්‍යාචනා කමිටුව නිවේදන නිකුත් කරමින් සඳහන් කරේ මොවුන්ගේ නාමයෝජනාවලට එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි. රවින් වික්‍රමරත්නවත් මාව ප්‍රොජෙක්ට් කරලා තියෙනවා අපීල්ස් ඇඩ්වයිසරි කමිටි එක මිනිස්ටර්ගේ. දැන් අපිට මේ ගැන දැනගන්න ලැබුණේ ගිය සිකුරාදා මාධ්‍ය පමණයි. අද වෙනතුරු අපිට හේතුවක් දක්වලා නැහැ. අපිත් ඇත්තටම මවතියට පත් වෙනවා සුදුසුකම් කිසි දෙයක් නැති කෙනෙක්. අපේ ජීවස්ථාව අනුව බොහොම පැහැදිලිව කියලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා නැත්තම් තරඟ කරන්න බැහැ කියලා ප්‍රධාන වෙලේ තරඟවලට. අර ජීවන් කුමාරතුංග එමැතිතුමා අපේ මගේ කමිටුව අතිපිවයි කියලා දැන් අලුත් රෙගුලාසියක් වෙනට තියෙනවා 2016. ඒ අතිහිටවපු කමිටුවක සමාජිකයින්ට නැවත තරඟ කරන්න බැහැ කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති මේ එතකොට සභාපති ජයන්ත ධර්මදාස මහත්මයා 2015 නිශාන්ත රණතුංග මහත්මයා ලේකම් ඒ කමිටුවේ. ඉතින් අපිට බෙදෙන හැන්දෙම ඒගොල්ලන්ට බෙදන්න ඕනේ. නීතිය එකෙනෙක්ට විතරක් කොහොමද මේ බලපන්නේ? එක කණ්ඩායමකට විතරක්. ඉතින් අනිවාර්යෙන්ම අපි අධිකරණයේ පිට බදන්න බලාපොරොත්තු වෙනවා මේ අසාධාරණ සිදුවීම් ගැන. මේ සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
ඇත්තටම පහුගිය කාලේ ක්‍රිකට් විනාශයත් එක්ක ඔය පුද්ගලය දෙන්නම ඔය කණ්ඩායමටම නිලවරණයකට එන්න රෙදි ඇඳගෙනද එන්නේ කියලා එකයි බලන්නේ. තියෙන තරම් ක්‍රිකට් වල හොරකම් කර, තියෙන තරම් ක්‍රිකට් ටික නැත්තටම නැති කර, මේ රටේ තරඟ පාවා දීම් වලට ප්‍රධානම රට බවට පත් කර, ඒකේ ගෞරවය ඔය ඉන්න කණ්ඩායමටම ලැබෙනවා. ඒ වගේම අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන හින්දා මෙවැනි නුසුදුසු පුද්ගලයන් උසාවියට ගියත් ඒකේ තීරණ හරි විදියට නීති මාර්ගයේ සමගින් අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්තියේ ප්‍රකාශය නිමාවට පත් වෙනවා. යලිත් රාත්‍රී 9:00 ට අද දින 24 නාලිකාවේ අපගේ ඉංග්‍රීසි පුවත් විකාශයෙන් හමු වෙනවා. සුබ රාත්‍රියක්.